දාද වෙනකොට අපි දන්න ඔක්කොම සමහරලාට බැලුවම නිලධාරි හැම පැත්තෙම වැඩ වර්ජනවලයි. ගොඩාක් අය වැඩ වර්ජනවලයි. සාමාන්‍ය හේතු තියෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම අසාමාන්‍ය හේතුත් තියෙනවා. දැන් ගුරුවරුන්ගේ වැඩ වර්ජනය දිහා බැලුවොත් මං හිතන්නේ මම ඒ කමිටුවේ හිටියා වැටුප් පැඩි කරන කමිටුවේ. මගේ මතකයේ හැටියට 2021 22 අමාරුම වෙලාවක අපි වැටුප් පැඩි කිරීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කළේ වැටුප් පැඩි කිරීමක් කළා දුන්නු. දැන් ආයෙත් ඒ අය පාරට ඇවිල්ලා තියෙනවා. මං හිතන්නේ මේ සමාහලට මේ ඡන්දයක් එනවා කියන වෙලාව වෙනකොට දේශපාලන අරමුණු මුල් කරගෙන කණ්ඩායම් ඉදිරිපත් වෙනවා නම් ඒක බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. අවසාන ප්‍රතිඵලය තියෙන්නේ මේ රටේ ජනතාවට සාමාන්‍ය මිනිස්සුන්ට තමයි මේ ඔක්කොගෙම අයහපත් ප්‍රතිඵලය ලැබෙන්නේ. කුඹුරේ වැඩ කරන මිනිස්සයාට, සත්තු ටිකක් හදන මිනිස්සයාට, ඒ වගේම මේ තේ වගාවේ ඉන්න මිනිස්සයාට, පොඩියට වගා කරන අයට, ගමේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට තමයි මේ සියලු වැඩ වර්ජන කඩාකප්පල් කිරීමවල අයහපත් ප්‍රතිඵලය විඳින්. ඒ අය හම්බු කරන දෙයින් තමයි අපි සියලු දෙනා ජීවත් වෙන්න කියන එක, අපි සියලු දෙනා නඩත්තු වෙන්න කියන එක අපි අමතක කරලා කටයුතු කරන්න ගියොත් මම දන්නවා ඒක එච්චර සාධාරණ වෙයි කියලා.